සම්ම සම්බුදු සරණයිස දැතුමේ. සක්විති රාජපදවයටත් වඩා සෝවාන් පලය අග්‍රවන බවයි සම්බුද්ධ දේශනාව. සදැවතුනි, ඔබ මේ ශ්‍රණ කිරීමට බලාපපුරත්වන ධර්ම දේශනාවත්. තෙරුවන් කෙරෙහි අචර ශ්‍රද්ධාව ජනිත කොටගෙන සසරකමට ජයගන්නට ඔබහට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අබ කෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනිය මේ පෑරණියවිත දායෙකත්ව ධර්ම දේශනාව සිදුකිරීම සඳහා, ෞද්ධයා රූපවාහිනී මැදයට වැඩම කළ පූජ්‍යපාද කෝරලයාගම සරණතිස ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදු දී නමස්කාර පූරකව පිළිගනිමෝ සාධෝ, සාධෝ සාධෝ. මෙමධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදනවා පන්නිපිටිය ඇරව්වලපාරේ පදංචි සරත්ප්‍රියන්තරාජ පක්ෂ මහතා චම්පිකා ශිරෝමි දසනායක මහත්මිය ඔෂාන් නිවන්ත රාජ පක්ෂපුතුන වන්සහ ඉරුමිතිීක්ෂණදියනය සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්හම්මන් මුනිිරාජස්ස සුනන්තු සගග මොක්ක දන්. දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්ජෙවිසාරෙදස්සෙ සබ්බ සත්තුුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තා ගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්ජ්‍ය විසාරෙදස්සෙ සබ සත්තු ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබනු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබබ දම්මි සු අපපටহাතඥ නචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිසෙරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගෙන ඒතුළින් මෙලව පරලොව දෙකම යහපත් කරගෙන. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහනිවනින් සැනසීමේ බලාපොරොත්තු ඇතුව. එඋතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන් පත් වේවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතුන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දේශනා මාලාව පුරාවටම රතන සූත්‍ර දේශනාව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ නමවෙනි ගාථරතනයයි මේ දිනවල සාකච්ඡා කරන්නේ. සමස්ත සූත්‍ර දේශනාව පුරාවටම ධර්මදේශනා හතලිස් හයක් මේ වෙනකොට නිමා කරල තියනෝ. මෙස දැහැති පින්නතුන් අද දායකත්වය දරන්නේ එ උතුම් දේශනා වැසුරින් සිදුකරන හතලිස් හත්වෙනි ධර්ම දේශනාව සඳහා. නමවැනි ගාතාරථනය පි පිනතුට මත ඇති ඒ අරිය සච්චානි විභාවයන්තී ගම්භීර ප්ඥේන සුදී සිතානීගෙන වෙන්න මේ ගාථරතනය ඒ ගාථරතනයෙන් පළවෙනි දේශනාව අප පිනිමාකරන්ටියයෙදනා අවසානය ම අපි සිහිපත් කළේ මෙ සෝවාන් මාර්ග සිත මොනතරං පුන්න්‍ය ශක්තියක් සහිතව ලබනොවද කියන කාරණාව ද මේ ගාථරථනයෙන් විශේෂයෙන් කතා කරන්න සත්තු කත්තු පරම කියන සෝවාන් වහන්සේ පිළිබඳ සෝවාන් වහන්සේලාගේ ප්‍රබේද තුනක් තියෙනවනි පින්න තුනි අපි කලින් දේශනා විදී සාකච්ඡා කළා ආරම්භයක් හැජීට සෙහිපත් කළු ඒබ.G කෝලංකෝල සත්තුක් කත්තු පරම මෙ තමයි සෝවන් වහසලගේ ප්‍රබේද තුන කාටද ඒක බීජී කියල කියන්නේ මේ ජීවිතෙන් සෝවාන් වෙලා මරණින් පස්සේ උපදින ඊළඟාත්ම භාවය රහත්වෙන වනන් උන්වහන්සේ හඳුන්වන්නේ ඒක බීජී කියලා කෝලංකෝල කියල කියන්නේ මේ ජීවිතෙන් සෝවාං වෙලා දෙවනියාත්මය හැර තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනිකෙන් ආත්ම අතරතුර කෙසියම් ආත්මික සෝවාන් වෙනවනන් උන්වහන්සේ කෝලංකෝල. මේජීවිතෙන් සෝවාන් වෙලා හයවෙනි ආත්මෙත් අරහත්වේ ලබන් නැතුව අන්තිමො වූ හත්වෙන ආත්ම භවේ නං විදර්ශනා වඩල් රහත්වයන්නේ උන්වහන්සේ හඳුන්වන්නේ සත්තු කත්තු පරමු කියලා. තවවිදිකට අිධර්ම පිටිකේතුමික්කාරණාව පැහැදිලි කරනවා සෝවාන් වහන්සේ ලාතර කනිෂ්ටම පුද්ගල ඇතමයි සත්තු කත්තු පරමු. එම ප්‍රඥ්ඥාවෙන් අඩුම කෙනා තමයි සත්තුක් කත්තු පරම.ඒ ප්‍රග්ඥාාවෙන් අඩුයි කලක හමේ අපිට සාධහරණද අපේ මට්ටමෙන් න මේ ප්‍රඥාවෙන් අඩුව කියන්නේ සෝවාන් වහසලගේ මට්ටමින් ඒකන මේ ජීවිතෙන් සෝවාන් වෙලා ආත්ම හතක්ම ඉන්ඩවෙන්නේ අනික් කෙන දෙවනි ආත්මම රහත්වෙනවා අනිකය තුන්ගෙනනි හතරවෙනි පස්ස හායව යාාත්මල රහත්වෙනවා ඉති සෝවාන් වහසේ උපදින්නම ආත්ම හතයි අන්තිම හත්තෙන යාත්ම දැක්වාම යන්නේ අ ඒක බීජී සහකෝලන් කෝලයන් වහන්සලාට වඩා මෙයාගේ ප්‍රඥාාව අඩුයි කියන කාරණාවඒ කියලති ඉති ආගේ එසේ නමු සෝවාන් මාර්ග සිත ප්‍රමාණයක් කරලා දැක්විය නොහැකි තරන් මහාපුුණන්නි ශක්තියක් එකට හේතුව අතීත මේ සංසාරය අපි කොච්චර ඉප දෙෙන් දැද්ද කියලාපේ පින්නතුම් දන්න හැෙන ද අපි කවුරුවත්ම දන්නේ හැබාගිතුන් වහසන දන්නවා නමුති ප්‍රමාණයේ භාගිතුන් වහසේ දේශනා කරනවා එක අපිට ඒක වටහා ගන්න තරන් බුද්ධිමය ශක්තියක් අපිට නෑ දෙනිසා උදාහරණ පෙන්වා භාගිතුන් වහසේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් මේ සංසාරය අඩපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා කලකිරන්න වටින් නැද්ද ජීවිත අත්හරින් හේතුවක් නෙමේද මේ ජීවිතයේ අම්මා වෙනුවෙන් පෙරාත්ම භාවවලත් අඩලතිනවා ඒආත්ම භාවලත් ඇගේ මගේ ඇයමගේ අම්මා එදොට ඇය වෙනුවෙන් සසර හලාපු කඳුලු මහමුහොදේ ජලයට වඩයි වැඩී කියල දේශනා කරවා ඊට පස්සේ දේශනා කරනවා මේ ලෝකයේ එක පුද්ගලයක් අම්ම කියලා නොකීව කෙනෙක් නෑ කියලා. මේ ලෝක ස්ත්‍රී පුරුෂවේවා තිරිසන් ලෝකෝල වේවා, දෙවිය බ්‍රහ්මියෝ අතරවේවා එෙක් සියලු දෙනාටම අම්ම කරතියවා. එතු ඩිහිතන්ඩක කොහොමොද සංසාය කියද. අන්න ඒතරං දීර්ගතර අතීත සසරක අපි විසින් කරගත්ව පව්කොච්චරක් අපිට තවම විපාක දීලා නැතුව ඉතුරු වෙලා ඇත්ද. ඒ සියලුම පවුලට අපි විපාක විඳින්නම ඕනේ. මමනිකලී එනම් විපාග විඳින්ඩ ඕනෙ මම තමයි තවකිනකුට බාර දෙන්න බෑකාවදාව. එතොට මම පෙරජීවිතවල කරපු අකුසල් වලට මේ වෙනකොට මට දඬුවන් නියම කරලයි තියන්නේ. අහවල් අකුසලේ වෙනුවෙන්, තිරිසන්ලෝකි මෙච්චර කාලයක් ඉන්ඩෝනේ. අහවල් අකුසලේ වෙනුවෙන් මලකුණුවල පනුව වෙලා ඉපදිලා මෙච්චර කාලයක් මලකුණුක කයින්්ඩෝනේ. අහවල් අකුසලේ වෙනුවෙන් තිරිසන්ලෝකි වැසිකිලි වලවල් වුල ඉපදිලා මෙච්චර කාලයක් අසුචිය අනු බහව කරන්න ඕනේ. එටවස්සි අහවල් නිරයට ගිහෙල්ල මෙච්චර කාලයක් නිරේ පැහන්්ඩෝනේ මේයාදී වශයෙන් මාවිසින් වින්ද යුතු දඩුවන් ටික මේ වෙනකොට තීරණය කරලා ඉවරයි නමුත් ඒක ඔබවත් මමුවක් දන්නේ. අපි දන්නේ නැති වනාට මරණින් මත ඒ නියමයට අනුව යන්න මට සිද්ධ වෙනවා එක තමයි මේසංසාරයේ හැටි මඟට සඳහන්කලි පින්නතුනි මලකුණු කකා ජීවත්ෙන් සිද්ධ වෙනත්මොලත් උපදිද වෙන අප පෙර එහෙමයි පදිලා නැද්ද සසර කලකිරන්න නැතෙන් සමහර වෙලාවට පාරයිනි සතිෙක් මැරිලා නරක් වෙලා තද දුර ගන්දයි. එක හරයට දැනුත් ඔලිවෙ එක ැක්කුම හැදෙනවා. සමහර කෙනෙක් වේලක් දෙකක් නොකා ඉන්නවා. ඒ තරම්ම දුරු ගන්දයි නමුත් ලංවෙලා පරීක්ෂා කරල ැලිූත්ති. ඒ තරන් දුගඳහමන මලකුණ කකා ජීවත්වෙන සුදුම සුදුපාට පණුව ලක්ස ගණන් එකවා. ම කියන්න හැදුවේ ඒවාගේ මලකුණක ඉපදිලා ඔබත් මමත් මලකුණු කාපු කාලයක් තිබ්බ මේ සංසාරය. දැම් ප්‍රශ්නි තියෙන්නේ මලකුණු කාපුකාලෙන් ගැන නෙමේ. ඉදිරියටත් මලකුණු කණ්ඩ කාලය කදාගන්නවාද කිය එක. එහෙම නොවෙන්ඩ තමයි බුද්ධාන්තරයේක මනුස්සු ජීවිතය කරග ැවිල්ල තියෙන්නේ.ඒෙන් ප්‍රයෝජන ගන්නවද නැද්දගේන එක තමන් ආපව් හැරිල බලන්ටුවනේ තමන්දිහා වී. කෙසේවෙතත් මම් පෙරකරපු පව්වලට මේ වෙනකොට දඩුවන් කරල තියෙනවා අනිවාරයෙන් අනාගතයේ දවසක විඳින්ඩම විඳින්ඩම සිද්ධ වෙනවා. නමුත් වෙනත් කුසල කර්මයක ශක්තිය බලපාලා හ උනොත් සෝවාන් විඩ. අන්නේ සෝවාන් වහන්සේ මොනතරං ශ්‍රේෂ් අයිද අතීතිය කොච්චර කාලයක් කරපු පව්වලට නමුත්. සතර අපාේ ගිහිල්ල විඳින්ද තියෙන සියලුම කරුමඒ සෝවාන් මාර්ග සිත පහළ වෙනවත් එක්කම අහෝසි වෙලාම යනවා.ඇයි නිරටයන්ඩ වෙන්නේ වෙන්නෙ නෑ. මතුවට නිරයටයන්න්න හේතුවෙන අකුසල කරම මොකවත්ම සෝවාන් වහන්සේ න ආය රැස් කරන්නම රැස් කරන්නමත් නෑ අන්න ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ සෝතා පත්ති මාර්ග ඥානය කියන මේ මහාපුුණ්්‍යවන්ත සිතේ තියෙන ශක්තියට ශක්තියට අනුව බවහතක් හැර ඉමක් කොනක් නැති මේ සංසාරී එව අගක් මුලක් නැති සංසාරී අයනං කවදාවත් සෝවාන් වහන්සේ පහලවෙන්නෙම නැ කියලා එක මේ මාර්ග සිතය තියෙන අසීමාන්තික පුුණ්්‍ය ශක්තියක බලයි.ඒ වගේම නිරේ අන්ඩ තියන කර්මා හෝසි කරගනමයි ලැබෙන්නේ නැවත නිරට යන් හේතුවයෙන කරුම රැස් කරන එකත් නතර කරගෙනමයි සෝවාන් මාර්ග සිත පහලවෙන්න. ඒක එහෙමනම් කොයි තරන් වටින වාසනාවන්ත ස්වර්ණමයි අවස්ථාවක්ද කියන එක වචනවලින් කියන්න බැඩිතර. ඉන්නතුනී යම් නාමයක් හරි රූපයක් හරි. ඒ සියල්ලම සෝවාන් මාර්ගඥාණයෙන් නිරුද්ධ කරනවා කියන කාරණාවතමයි මේ කියල තියන්නේ. යම් නාමයක් හරි රූපයක් හරි. තියෙනවන ඒ සියල්ල සෝවාන් මාර්ගසිතින් නිරුද්ධ කරනවා. එකන ආත් මහතකට හා ආය උපදින්නෙම උපදින්නෙම නෑ. බවහතක් හැර තවත් ඉදිරියට අනවරාග්ඩ සංසාරයේ ඉපදීන්නෙ තියෙන නාම රූප නිරුද්ධ කරපු නිසා තේසං නිරුද්දත්තා. අත්තංගතත්තා න අට්ටමං බවන් ආදියන්ති. කියලටකතාව මේ කාරණාව සඳහන් කරනවා. අටවෙනි භවයක් නං පටන්ග්ඩ හේතුවක් නං ඇත්තේම ඇත්තේම නෑ. අන්නේ නිසා මේ මාර්ගඵල අතරේ ලබන්ඩ තියෙන අමාරුම මාර්ගඵලේ තමයි සෝවාන් මාර්ගඵලය කෙල කියන්නේ. මාර්ගඵලකීක් තියෙනවද හතරක් තියෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමී අරිහරි. මේ මාර්ගඵල හතර අතරේ ලබන්ඩ තියෙන අමාරුම මාර්ගඵලය තමයි සෝහන් වෙන කියන එක. අන්න ඒක හින්ද තමයි පින්නතිනේ. ප්‍රඥාවෙන් අගතැන් පත්ච්ච සාරිපුත්්ත මහරහතන් වහන්සේට යම් කෙනෙක් මුණ ගැහුණහම සාරිපුත්්තයන් වහන්සේගේ එක්ම උත්සාහය එ පුද්ගලයා කෙසේ හෝ සෝවාන් කෙනෙක් බෞට පත්කරන එක. එතින් ප්‍රඥාවේ අගතැන්පත් සාරිපපුතයන් වහන්සේ කාරණාවට අවතීරණවන් යඔහු කොසේ හෝ මේ සසරින් මුදුවන් දෝන නිසා. සෝවාන් බවට පත්කරගත්ොත්. ඉතුරු මාර්ගඵල තුනම ලේසි. සකදාගාමියනයකත් අනාගාමියනය එකත් රහත්වනයකත් ලේසි එකන අපි හිතන විදිහට ලේසිී කියලනමේ සෝවාන් වෙනවට වඩා ලේසි. අන්න ඒක නිසා සාරිපුද්තයන් වහන්සේ තමන්ට මුණ ගැහෙන අය සෝවාන් ආර්යන් බවට පත් කරලා ඉතුරු තුන් මාර්ගඵලේම ලබලදීම සඳහා මහමුගලන් මහරහතන් වහන්සේට ඔවුන් භාර කරනවා කියලා සඳහන් කරනවා අමාරුම වැඩේ සාරිපෘත්තයන් වහන්සේ සම්පූර්ණ කරනවා පිනතුනි මේ සෝවාන් මාර්ග සිටින් තමයි සංසාරය වැඩිහරියක්ම ඉවත්වෙෙන්නේ. මේ සංසාරය ඉවත්වෙෙන්නේ සෝවාන් මාර්ග සිතත් එෙක්. උඹ අපි අතීතයේ අනවරාග්‍ර සංසාරයක නිමක් නැතුව ඇවිදගෙනාව වගේ. අනාගතයේ ටත් ඇවිදිගෙන යන්න තිය දුර ප්‍රමාණයක් නං නෑ ඒකෙත් නිමක් පේන නෑ. නමුත් සෝවාන් වහන්සේ සංසාරෙන් වැඩිහරියක් ඉවත් කරනව කියල කියන්නේ අතීතේනං ආව තමයි ලොකු දුරක්. නමුත් අනාගතයේ ආත් මහතකට වඩානං වැඩිමවුණොත් දුරයන්නෙම යන්න ලොකු දුරක් ඉවර කරනවා කියල කියන්නේ අන්න එක නිසා. සෝවාන් වනාට පසුව එක බණපදයක් වත් ඇහුුවෙනතත් ආත් මහතකට වඩා උපදින්නේ නැහැ තීතනත් මහපුදුම ලාභයක් මකන බණහන් නැතිවෙන කලාභයක් කෙනක නෙමේ සෝවාන් වහසේ ඕන තරම් බනාහනෝ රහතන් වහසි අහන වනං සෝවාන් වහන්සල බණහන්න නැතිවවෙන්නන්නේ නැහැනිි. නමුත් ඒ මාර්ගසිත ලැබුවට පස්සේ අය කවදාවත් බනත් අහඩ නොලැබුනත් කිසිම සමත විදර්ශනාවක් වඩන්ඩ බැරි වුනත් හත්තනි ආත්මභාාවෙන් හාටනං නැවත ජීවිතයක් ඇත්තේම ඇත්තේම නෑ. ඉති ඒක නිසා ඒක මහපුදුම ඉලාභයක් ඊළංට පිනතිි සඳහන් කරනවා මෙ රතන සූත්‍ර දේශනාවේ නමවෙනි ගාථාව. භාගිතුන්වාස විශේෂයෙන් පැහැදිලි කරන්නේෙම සත්තුක්කත්තු පරම කියන සෝවාන් වහන්ස ගැන කියලා පිමුලින් සිහිපත් කළා. එදි භාගිතුන් වහන්ස මේේ ගාථතා රතනයෙන් සත්තුකත්තු පරම කියන අඩුම ප්‍රඥාවක් තියෙන සෝවාන් වහන්සේ ගැන දේශනා කරලා. උන්වහන්සේ නමුත් අටවෙනි භවයක් නම් පටන්ගන්නේම නැහැ කියන කාරණාවත් අහවුරු කරමින් ඒ උතුම් වූ සත්‍යානුභාාවෙන්. මෙන්නය ආගඥාවත් කෝටි ලක්ෂයක් සක් වලේ පැතිරිලා යන විදියට දේශනා කළා මොනාගඥාවද සත්තු කත්තු පරම නම් වූ සෝවාන් වහන්සේලාතර ප්‍රඥාවෙන් අඩුම කනිෂ්ටම සෝවාන් වහන්සේගේ නමුත්. ආත්ම හතකට වඩා උපතක් නං වෙන්නේම නැහැකේනක මේ ලෝකයේ පරම සත්‍යයයි ආන්ඒ සත්‍යය ලෝකයට දක්වලා අපි භාගිතුන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලේ පැතිරිලා යන විදිහේ ආග්ඥාවක් පතිර වුණෝ. ආං ආඥ්ඥාවේ ශක්තිය. මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු දෙනා පිළිගන්නවා. දේතකොට මෙරතන සූත්‍ර දේශනාව නමවිනිගාතාවෙන් සෝවාන් වහන්සේගේ වසයෙන් ආශිරවාද කරලා තියෙනවා. අං ආශිරවාදෙන් විශාලා මහනුවර තුම්බිය දුරු කරන්නත් එදා මෙදාතුර ලෝක දහතු උත්තුල උපදින සියරු දෙනාටම මහත් අශ්‍රසිල්ලක් සලසන්ඩ පුළහන් වෙන ආශිරවාදයක් බවටත් මේ ආශිරවාදී පත්වෙනවා. එහෙම දේශනා කරමින් නමවෙනි ගාතාව නිමා කරනවා ඉළඟට දහවිනි ගාතාව ආරම්භ කරලතිීනවමකදද සහ වස්ස දස්සන සම්පදායේ තයස්සු ධම්මා ජහිතා භවන්ති. සක්කාය දිට්ටි විතිකිච්චි තංචය, සීලබ්බ තංවා පියදත්තිකංචි. චතු හපායි හිච විප් පමුත්තුූ චාබිටානානිි අබ්බූ කාතුම. එදම්පි සංහයේ රතනං පනීතන් ඒ තේන සච්චේන ස්වත්තිහෝතු. පරතන සූත්‍රදේශනාවේ දහවෙනි ගාථ රතනය. සත්තුකත්තු පරමණම් වූ සෝවාන් වහන්සේගේ අටවෙනි භවයක් ග්‍රහණය කිරීමේ ගුණයක්. නැති බව හේතු කරගෙන සංගධිෂ්ඨානයක් සහිතව සත්‍ය ප්‍රකාශ කරලා ඊළඟට ඒ බව හත ග්‍රහණය කළත් සාමාන්‍ය පුද්ගලයන් මෙන් තවත් ඉදිරියට බවයක් නැං නොයන බව දේශනා කරමින් අපේ භාගිතන් වහන්සේ මෙ සහාවස්ස දස්සන සම්පදාය කෙන කාරණාව. ප එක නමවෙනි ගාතාවෙන් සත්තු කත්තු පරමයන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරලා දවෙනි ගාථාව දේශනා කරනවා නැවතත් ඒ සෝවාන් වහන්සේ ලාගේම ගුණම තමයි දහවිනි ගාතාවත් ප්‍රකාශ කරලා තියන මුකදම ඔක්කොම ඉදම්පි සංගේ රතනම් පනීතං කලෙන් තියන්නේ එකන සංඝයාගේ ගුණේ තමයි ඔය සංගේ රතනම් පනීතංකිෙන හැම ගාතාවකින්ම පැහදිලි කරලා තිය ආර්යෝූ සංඝයාගේ ගුණයයි මේ පැහැදිලි කරන්නේ කියන එකයි සෝවාන් වහස ගැන කතා කරල තියෙන්නේ ත සහාවස්ස දස්සන සම්පදාය සහව සහවස්සන සහව කියල කියන්නේ ඒත් සමගම කියන එකයි සහව කියනවචන තේරුම ඒත් සමගම ඒ කියන පින්නතින බව වසයෙන් අටවෙනි බවයක් ග්‍රහණය කරන්නේ නෑ කියපු පුද්ගලයන් අතර එක්තරා පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමයි මේ දේශනාව කරන්නේ. ඒ කියන්නේ ඒකබී.G. කෝලංකෝල සත්තුකත්තු පරම කියන ප්‍රබේදවලින් යුක්ත සෝවාන් වහන්සේලා සම්බන්ධයෙන් තමයි මේ දේශනාව කරලති දස්සන සම්පදාය. කියන්න පින්නතුනේ සෝවාන් මාර්ග සම්පත්තිය. දස්සන සම්පදාය කියන්නේ සෝවාන් මාර්ග සම්පත්තිය. මේ සෝතාපත්ති මාර්ගයේ තමයි කෙනෙක් මේ සංසාරය නිවන දකින පලවෙෙන හිත පාලවෙන්න. සෝතාපත්ති මාර්ගත්තෙක් සංසාර නිවන දකින පලවෙනි හිත කියල කියහම්. අපි නිවන දකලත. නි නැහ නිවන කියලා යමක් භාග්‍යතුන් වහන්සේ දේශනා කලා කියල දන්නවා මිනිස්සුන්ට නිවන ගැන සැකනැද්ද එක නිවන් දකිනවද කියන එක නෙම සැක ඒ නිවනේ කොහොමද සැපයක් තියනගෙනක් සැකයි එතන මම නැත්තන් එතන පුද්ගලයක් නැත්තන් එතන නාමරූප නැත්තන් කොහොම දේතන සැපයක් තියන්නේ. ඒ පිළිබඳව සැකයින්නේ නවත් බුදුරජාණන් වහසේ කොහොමද දේශනා කළේ නිබ්බානං පරමංසුකන් මේ ලෝක තියෙන වන්නම් උත්තරීතර වූ සැපයක් ඒ සැපේට කියන්නේ නිවනයි කියල භාගිතන් වහසේ දේශනා කරනවා එහම් අපිට නොතේරෙන යමක් මෙතන තියෙන්ට නෑ එක ප්‍රතජ්ජනාපට තේරෙන්නේ. යම් දවසක ඔබටත් මටත් සෝවාන් මාර්ග සිත පහළ වුනා නං ඇතම් පහළ වෙනව නං අන්න එදාට නිවන කියන්නේ මොකක්ද කියන කාරණාව මට හරියටම ප්‍රත්‍යක්ෂ වෙන දවසයි අන්න ඒක තමයි මෙතන කියන්නේ මෙ සෝවාන් මාර්ග සිත තමයි මේ සංසාරයේ නිවන දකින පලවෙනි සිත පහල වෙන දවස කියලා න්න ඒ සිත තමයි පිනතුන මුලින්ම අසංකත වූ අමුර්ථ වූ නිවන අරමුණු කරන්නේ.ඒ පල්මුසිත තමයි ඒ නිවන අරමුණ කරන්නේ. අන්නේ නිසා ඒ සෝතා පත්ති මාර්ගයට කියනවා දර්ශනය කියලා නිවන මනාව දකිනවා සහවස්ස දස්සන සම්පදාය දර්ශන සම්පත්ති සෝතාපත්ති මාර්ගයෙන් නිර්වාණය දැකලා එවතුම් නිර්වාණය ලබාගැනීමට පෙර තවත් කළේුතු කාර්යන් තියෙනවා සෝවාන් වහන්සේ නිවන කියන්නේ මොකක්ද කියල හඳුන ගන්නවා. දැ ඉතිකොට ඔබ සෝවාන් වනොත් ඔබ සෝවාන් වෙලා වද්ද කියල වෙනකාගෙන්වත් අහන් ඕන වර්තමා එහම තත්ත්වයයක් තියෙනවා තමන් සෝවාන් වෙලා කියලා තමන් දන්නේ නේ වෙන කෙනෙක් කියන ඔබ සෝවාන් වෙලා ඉන්න කියලා මම දන්නේ මම දන්නේ නෑ වෙනෙනෙක් කියන ඔබ සෝවාන් වෙලා කියලාැබ මේ බුද්ධහගමී කොහොමද තමන් සෝවාන් වනානං ඒ වෙන කෙනෙක් දැනගන්නටද තමන් තමයි දන්න මම සෝවාන් කිය තමන් සෝවාන් කියල තමට වැටහෙන්නේ කොහොමද. එදට ආය ප්‍රශ්නයක් තිනෙන මටක කොහොමද වැටහිෙන්නේ එක. පෙන්නතින සෝවාන් මාර්ග සිත පහල වෙනවාත් එක්කම ප්‍ර්‍යවේක්ෂාඥාන පහක් පහල වෙනවා. පලවෙෙන එක තමයි මේ වෙන කොට මාවිසින් ඉවත් කළ කෙ කෙලෙස් කොච්චරද. මාවිසින් දුරුකරපු කෙලෙස් කොච්චරද මට තව දුරු කරන්න කෙලෙස් කොච්චර තියෙනවාද. දෙටවා. නිවන කියන්නේ මොකක්ද කිය හරියටම තේරෙන්න්න පටන්ගන්නවා. මේ ආදී වශයෙන් ප්‍රතිවේක්ෂාඥාන පහක් පහල වෙනවත් එම තමන් දැනගන්නවවා මන්දැන් සෝවාන් වෙලයිඉන්න කියලා. එක වෙන කෙනෙක් මට කියන්නඩනේ ඕන නෑ. සෝතාපත්ති මාර්ගයෙන් නිර්වාණයේ දැකලා. ඇතුට ඉස්සරලාම නිවන දැනගන්න සව. මාර්ග එ නිර්වාණය දැකළ ය උතුම් නිර්වාණය ලබාගැනීමට නිවන අවබෝධ කළත් එ නි ලබන්ඩ පෙර තවත් කළේුතු කාර්යෙන් තියෙනවා සෝවාන් වහන්සල්ද මේ නිවන දැක්කේ නවත් හරියටම මේ නිවන ප්‍රතිවේදරගන්න කවද. හතන් වහන්සේ මෙහම උදාහරණයක් කමුකෝ දොස්තර මහත්තයෙක් බවට පත්වෙන්නේ කොහොමද ඕ කි කාගි ඇහුවත් කියනවානි වෛද්‍යවරයක් බවට අවශ්‍ය විෂය මාලාවන් උදාහරණය උසස් පෙළ විභාගට හදාරල විශ්වවිද්‍යාලයට ගිහිල්ල ඒ සම්බන්ධ විෂයන් වැඩිදියුණ කරමින් තව තව හදාරල ඒ විභාගයන් සමත් වෙලා ක්‍රමාණුකූලෝ වෛද්‍යවරයකු වඩ යන ගමන අපි දන්නවනේඉතින් ඒවාගේ තමයි මෙ නිවන් දකින්නේ රහක් වනාට පස්සෙහි කියන කාරණාව අපි දන්නවා නමුත් සෝවාන් වහන්සේ හරියටම නිවන දැකල තියෙනවා. නමුත් ඒ නිවන ලබා ගට වෛද්‍යවරයා බවට පත්වෙන්ට යායුතු මගත් තියෙනවගේ. නිවන ගාවට යන්ඩ සෝවාන් වහන්සේට තව සම්පූර්ණ කළ යුතු කරුණු ගොඩක් තියෙනවා. වෛද්‍ය ශිෂ්‍යට වෛද්‍යවරයාාවෙන් පූරණය කරගත යුතු කාරණා ගොඩක් තියෙනවා වගේ සෝවාන් වහන්සේට රහතන් වහන්සේ බවට පත්තෙන් පූරණය කරගත යුතු කාරණ ගොඩ තවතියෙනවා. නිවන දැක්ක වනාට ප්‍ර්‍යක්ෂ කරගන්න ඕ. එන සෝතාපත්ති මාර්ගයෙන් නිර්වාණය දැකලා ඒ උතුම් නිර්වාණය ලබා ගැනීමට පෙර තවත් කළ යුතු කාර්යන් තියෙනවා ඉන් ප්‍රථමෙන්ම නිවන කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න එමෙන්න මේ සෝවාන් මාර්ග සිත නිසා. නිවන මොකක්ද කිය හඳුනගන්නේ සෝවාන් මාර්ග සිතෙන් නිසා ඒකට කියනවා දස්සන කියලා දක්ක ගන්නන වන හඳු ගැන්න නිසා දස්සන කියල කියවා දස්සන සම්පදාය කියල කියන්නේ ඒකයි එවන් වූ සෝවාන් මාර්ග සිත තවන්තුල පහලවීම තමයි දස්සන සම්පදාය කියලා කියන්නේ ඒ සෝවාන් මාර්ග සිත පහළ වෙනවාත් එක්කම තයෝ දම්මා ජහිතා ධර්මතාත් වනා එ සංයෝජන තුනක් ඒ පුද්ජිලයාගේ ජීවිතෙන් සදහටම බැහැර වෙලා යනවා සංයෝජන කීයක් තියෙනවද සංයෝජන දහයක් තියෙනවා නිවන් දකිට නං මෙ සංයෝජන දහයම ප්‍රහීන කරන්න ඕනෑ සෝවාන් වෙනවාත් එක්කම දහයෙන් තුනක් ප්‍රහීණය වෙලා යනවා එන තයෝ දම්මා ජහිතා භවන්ත සඳහන් කරනවා ධර්මතා තුනක් ප්‍රහීන වෙනවා මොනොවදේවා සක්කාය දික්්ටි විටිකිිච්චා විචිගිච්චා සහසී ලබබත පරාමාසකන සංයෝජන තුන්න තමයි ප්‍රහීන වෙන්නේ. එදවට මේ දහමේ තියෙන සංයෝජන කියන ජාතිය එම නැත්තන් සංයෝජන කියල කොටසක් මේ දහමතුළ තියෙනවා මෙන්න මේ සංයෝජන කියල කියන්නේ ඇයි මේවට සසරත් එ බැඳලා තියෙන නිසා අපි සසරත් එ මෙත සංයෝග කියන කරන සංයෝජ කියලකන්නේ සංයෝජන සංයෝග කියෙන අපි සංයෝග කරනවා කියලමකක්ද සංයෝග වෙනවා කියැන එකතු වෙනවා යමක් එකතු කරනවා සසරත් එක්ක අපිව එකතු කරන්නේ මෙන්න මේ සංයෝජන මග තිනිසා සඳහන් කරනවා සසරත් එක්ක බැඳලා තියෙනවා එහෙම නැත්ත සසරට මුසුකරනවා කියන එක තමයි මේ නමින් හඳුන්වලා තියෙන. මේ සසරින් අපට මිදෙන්ඩ දෙන්න නැතුව අපි සසරට බැඳල තියන සංයෝජන දහයක් පිළිබඳව මෙශසනය අපිට ධර්මයෙන් උගන්වලා තියෙනවා. ඒ පළමු සංයෝජන තුන සර්ව ප්‍රකාරයෙන්ම නැතුව යන්නේ සෝවාන් මාර්ග සිතත් එක්කයි මොකද පින්නතුන කෙලෙස් ප්‍රහාණය කිරීමේ ප්‍රමාණගන්නාවක් තියෙනවා. කෙලෙස් නැතිකිරීමේ ප්‍රමාණ ගණනාවක් තියෙනවා. එහි පළමු මට්ටම තමයි තදංග ප්‍රහාණය කෙන කියන්නේ. ඔය වචනය නං අපේ ඇයි ඕන තරන් අහල තියෙනවා ග ප්‍රහා අපි දානිගෙ දෙරක ගියත් භික්‍ෂූන් වහන්සේලා දංවලඳලා ඉවර වෙලා අනුශසනා කරනකොට මතක් කරනවා මේ සැදැහැවතුන් තමන්ග හිතේ උපදින ලෝබ දේශමෝහාදී අකුසල ධර්මයන් තදංග වසයෙන් යටපත් කරගෙන දම්පූජා කලා කියලා. තදංග ප්‍රහාමය. මොකදද මේ තදංග ප්‍රාණය කලක නැති කරනවා අපිළඟ කෙලෙස් ගොඩක් තියෙනවන්නේ බනහනෝ බලගත් අපි ළඟත් කෙලෙස් තියෙනවා ද ඒ තියෙන බොහෝ කෙලෙස් මේ වෙලාව ක්‍රියාත්මක වෙනවාද අපි මෙහෙම කීමකු අපේ දුරකතනය පාවිච්චි කරන්න බොහෝ දෙනාට තියනෙ ලොකු ලේසයක්න මම බොහෝම සරල උදාහරණය මිනිස්සු තමන්ගේ ජීවිතය වටිනාම කාලය විනාස කරලදාන ඇත්තටම අපි නිරයට ඇදගෙන යන මාරයාගේ එක උපක්‍රමයක් තමයිදර කතනේ මං කියන්නේ දවසකට පැවිසි අතරයි තියන්නේ එකකින් පැහයක් විතර අපි නින්දටයින් කරනවා. අපේ ඉතිනි චූටි ජීවිතයක් ඉතාම චටි ජීවිතයක් මිනිස්සුන්ට ආවිෂ අවුරුදු හැටදාහක් තියෙන කාලේ අරක කියන ශාස්තෘුවරයා දේශනාවක් කරනවා ඔළුවට ගිනි ගත්තාම. ඒ ගින්න නිමන්ද කොච්චර වෙහෙසෙනවද ඉක්මං කරනවාද. ඊට වඩා ඉක්මං කරන්න කියනවා කරගණ්ඩ බැරිවෙච්ච පින්කම කරගන්. වයිසවුරුදු කියීයද හැටදාහයි ආවිශෂ. ඒ කාලි කීවේ එහෙමනං මේ කාලේ අපිට දන්න හැටපහයි හැත්තාව ඇසුුවයි. ඒකාල මිනිස්සුන්ට තිබුණ ලෙඩ හයයි. අරුදු හැටදාහකාලේ ලෙඩහයයි. අපිත් එහෙහිඉදට තමාමඉන්නේ. ඇයි ආවුෂ අඩුවෙලා තියෙන්නේ. අපේ පව් වැඩිවෙඩ වැඩිවෙන්ඩ අපේ ආවුෂ පිරිහෙනවා ඒක භාගිතන් වහන්සේ වෙනම සූත්‍රවල දේශනා කරලා තිය. දෙවියන්ට වඩා ආවිශෂ්‍ය තියෙන ජාතියක් මිනිස්සු කියල කියන්නේ දෙවියන්ගේ ආවිෂ කෝටිවලිගී රයි මිනිස්සුන් විෂ කෝටිවලින්ට බෑපින්න අපේ ආවුෂ ලියලතියෙන් එකයි බිදුු එකසිය හතලිෙන් එකයි බිදු එකසිය හතලිහකින් ආවිුෂ ලියපු අපි ැ එකයි බිදුවටයනක ඇැවිල්ල සාමානය ඉති හතයි බිදුවයි ඒග වගේ තමයි ලියවි ඇයි පිරිහුණ අකුසල් වැඩිවෙන්න වැඩිවෙඩ මිනිස්සුන්ගේ ආවුෂ්‍ය පිරිවා. තදො හැටදාහකාලි මිනිස්සුන්ට තිබුණු ලෙඩහ යැනවද ඒවා දත් තියනවා හැබ අද ඒවල් ලෙඩනමේ ඊට වඩා ලෙඩ තියෙනවා එකක් තමයි බඩගින්න ලෙඩද හැන් දරමේ වඩගි ලෙඩ ජිගච්ා පරමාරෝග කරෙන කියන්නේ උපන් දවසඳල මැරණ දවස වෙනකම්ම හොඳ කරන්න බැරි ලිඩක් දවසකට කී පාර බිහෙත් කරනවාද බඩගින්නට උදේට දෙන්න ඕන දවල්ට දෙන්න න රාත්‍රයට දෙන්න ඕන ඔයයාතර තවත් තවතුර දෙනව ක දන්න නක බිස්කට හරිමුණන හරි ල්ලනවා තියෙනවනන් එහෙමක් කැමතියි නොමුත් බඩිගින්න හොඳ වෙච දවසක් නෑ ජිගච්ඡා පරමාරෝග ලොකුම ලෙඩේ බඩිගින්න. කසේ වෙතත් බඩිගින් අපි සාමාන්‍යයෙන් ලෙඩක් කියල සලකන්නේ සලකන්න නැහැ. ඒේනිසා අතීතියේ තිබිච්ච ලෙඩහයෙන් එකක් බඩගින්න අනික පිපාසයේ. අනික සීතල අනික උණුසුන වැැසිකි ලියන්ඩෝන කැසිකි ලියන්ඩෝන මේ තමයි ලෙඩහය. අවුරුදු හැට දාහක් වයස තියනව ලෙඩහ අයිතියන්නේ ඒමිස්සුට කියන ඔලුවට ඇවිලිච්ච ගන්න නිමාගන්න යම්සේ වෙහෙසෙනවද ඊට වඩා වේගෙන් කරගන්න බැරි විච්චි පංකම කරන්න කියලා. හැට දහ කාලයහෙම කීවනන් හැට පාහත් ඇව කාලි කොහොම කියන්න පාද. අපිට අද ලිඩ කුච්චර තියෙනවාද. මොන තරන් සුළු ආවිශ්‍යතිය ඉති හිතල බලන්න අවුරුද්ධ කරගන මේ අවුරුද්ධ ඇතුළේ දුරකතනය ඟ නාස්තිවන කාලය කොච්චරද කියලා විවේකෙන් ඉන්න හැ මොහ තක්ම දුරකතනය පරිහරණය කරන්න ලියදැ ඒ ලේසය දැන් නැද්ද මේ වාඩිවෙලා ඉන්නවටඒ ක්ලේසය නැද්ද තිය දැනුත් දුරකතනය පරිහරණය කරන්න තියෙනවන කැමති නමුත් ඊට වඩා ශ්‍රද්ධාවක් තියෙනවා මේ බණටික හන්ඩ මෙතන ඉන්ඩෝඩ පිළිවෙල තියෙනවා. අන්න ඒක නිසා දුරකතනය පාවිච්චි කරන්න තියෙන තන්හාාව දැනට තදංගවසයෙන් යටපත් කරගෙන ඉන්නවා. නැත්තටම නැති කරලා තදංග වශයෙන් යටපත් කරගෙන ඉන්නවා. මේක ඉවිවරල්ලා ගිහිල්ල වාහනයට ගොඩ විච්චිමංක් ඒක් ලේසිය යිස්මත් වෙලලා අපි සමහල්ලාට ගෙදර යනකම්ම දන්නෙත්නෑ. දැන් තදංගවසය යටපත් කරලා. ඒවාගේ තව විධ කෙස් මේ වාඩිවෙලා ඉන්න ටිකේ. යටපත් කරගෙන ඉන්නවා. එකන අමාරුවෙන් තද කරගෙන ඉන්නවා වතුරබෝලයක් වතුරයට දැම්ම වගේ බොහො වේගින් උඩේනවා එක කියෙන තදංග ප්‍රහාණ කියලා. එද කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම කීපයක් තියෙනවා ඒ එකක් තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. ඊරක්ට බිඳඳනි තවත් ප්‍රහාණයක් පිළිබඳු භාගිතතුන් වහස දේශනා කරනවා. ඒ ප්‍රහාණය තමයි. විෂ්කම්බන ප්‍රාණය කියල කියන්නේ. මකද මේ විශ්කම්බන ප්‍රහාාණය කියන්නේ සඳහන් කරනවා ඈත් කරලා තබනවා. ඒකටමයි විශ්කම්බන කරගෙන ඈත් කරලා තියෙනවා. යම් ධ්‍යානයකට සමවැදිලා. යෝගාවචරයන් වහන්සේ නමක් ධ්‍යානයකට සමවැදිලා පැයක් ඒ දිහානයේ ඇතුළේ ඉන්නව නං. ඒ පැය ඇතුළේ කිසිම කලේසියක් උන්වහසිට උපදින්නේ නෑ. ධ්‍යානය තුළ ඉන්න පැෑතුළේ කිසිම කලේසියක් උපදින්නේ නැහැ නමුත් ධ්‍යානයෙන් විදුනට පස්ස නැවත මෙතෙක් නොයිඉපදුන කෙලෙස් ඉපදෙන්ද පටන් ගන්නවා. එකට කියනවා විශ්කම්බන ප්‍රහාණය කියලා. තවත් ප්‍රහාණයක් තියනවා සමුච්චේද ප්‍රහණය කියලා නමුත් පන්නතනි ධර්ම දේශනාවට තියන කාලයේ නිමාවෙලා තියෙන නිසා. එත එහාට සාකච්ඡා කරන්න සමුච්චේද ප්‍රහාණය විස්තර කරන්න තරන් කාලයක් අපිට මදී. ජේනිසා උතුම් රථන සූතර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන හතලස් හත්වෙන ධර්ම දේශනාව. අපි මේ විදිහට නිමා කරමු ඒළඟ දේශනාවෙන් අපි සමුච්චේද ප්‍රහාාණයේ ඉදලා කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයෙන් එක්ක දහවිනි ගාතා රථනය ඉදිරියට සාකච්ඡා කරමු මේ උතුම් ගාතාරථනින් අද මේ දේශනාව සිදු කරඩ සැදහැති දායකත්වය ලබා දුන්න දායක පින්වත් පිරිස පන්නි පිටිය රැව්වල පාරයේ පදිංචි සරත් ප්‍රියන්තරාජපක්ෂ මහත්මා චම්පිකා ශිරෝමී දසනායක මහත්මිය විදේශගතව සිටින ඕෂාන් නිවන්ත රාජපක්ෂපුත නුවන් සහ නිරුමී තීක්ෂණ දියණියවිසින් දායකත්වය දර්ලා තියනවා සැදැහැති පිනතුන්ගේ උතුම් ආරමුණ තමයි නිදුක් නිරෝගී සුවයේ සහ ත්‍රවිධරත්නය ආශිරවාදය පාර්ථනා කිරීම පිණිසත්. ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මහනිවනින් සැනසීම පිණිසත් මේ කුසල් අපි සල දෙනාටම හේතුවේවාකිල ප්‍රාර්ථනා කරන අතර වසර දහකට පමණ පෙරමිය ගිය දයානන්ද රාජපක්ෂපියනණන් හට පුුණ්්‍යාන මෝදනා කිරීමත් වසර දෙකකට පමණ පෙරමිය ගිය ධර්මකීර්ති මාමා හට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශයේම නමින් මියගිය, වර්ග පරම්පරාවේ සියලිම පින් බලාපොරොත්තියෙන ඥාතීන්ට පිින් අනුමෝදන් කිරීමත්. මේ ධර්ම දේශනයට සහභාගී විසි සිටින නන්න අයිරං මුදවූපකාර කළ සිරිදනාගේ නමින් මියගිය ඥාතීන්ට පුඥ්ඥාණු මෝදනක් කිරීමත්. මේ පින්ක මේ ප්‍රධාන පරමාර්ථයක් වනා අතර. ආශිර්වාද කරනවා විදේශගතව සිටින ඕෂාන් නිවන්තරාජපක්ෂපුතනුවන්ටත්. නිරම ීක්ෂනා සහ සුපිපි සාක්‍ය දියනියයටත් නිදුක් නිරෝගී සුවය සහ ත්‍රවිද්‍රත්නය ශිරවාදය ප්‍රාර්ථනා කරනවා විජේරත්න දසනායක පියාණන්ට ජයන්ති දසනායක මෑණියන්ට සිරියාවති මෑණියන්ට මහින්ද සහ දුමිත් සහෝදරයෙන් ඇතුළු පෞලීසිියලු දෙනාට නිදුुක් නිරෝගී සුවයේ ත්‍රවිදරත්නය ආශිරවාදය ප්‍රාර්ථන කරනවා ශ්‍රීලංකා යුද්ධහමුදාවේ සේවය කරනමජ ජනරල්ඩ් පියන්ත දසනායක සහෝදරයාට සෞධී දසනායක දියණියට සහ සිසිජ දසනායක පුත නුවන්ට නිදුක් නිරෝගී සුවය චරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඔෂයෙන් වීරකෝන් දියණිය සහ ලැබෙන්ට සිටින දරුවාටද නිදුක් නිරෝගී සුවය ප්‍රත්නත්‍රී ආශිරවාදය ලැබේවා දෝහා කටාර්හි සේවය කරන ප්‍රබාත් සුරවීර සහ පෞලේසිියලු දෙනාටම නිुක් නිරෝගී සේ ත්‍රවිද්‍රත්නය ආශිරුවාදේ ප්‍රාර්ථනා කරන අතර ධර්මදේශනාවට සහභාගී විසිටින නන් අරිංගුද උපකාර කළ හැම කෙනෙකුටමත් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය සඳහාම මේ පුුණන්න ධර්මයන් හේතු වාසනාවේවා කළ ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේටත් දේශකයණන් වහන්සේගේ දෙමවුපියන්ටත් නිදුක් නිරෝගී සුවයේ ත්‍රවිදරත්නය ආශිරුවාදය ප්‍රාර්ථනා කරන බව බෝම කල්්‍යයාාන මිත්‍රත්වයෙන් සේපත් කරල තියෙනෝ. අප විසින් රැස් කරගත්ත උතුන් වූ සද්ධර්මදානානි සංසයත් දායක පින්නතුන්ටත් ත්‍රවිධ හමුදාවී සියරු දෙනාටමත්. ඔබේ නමින් නිධන ප්‍රාප්තියටට පත්වන සියලු ඥාතිමිත්‍රාදීන්ටත්. දුනේතු අනුමෝදං වේවා ඔබාපසිියලු දෙනාටම ඉතාමික්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ූප්‍රතිපදාවකින් අමා මහන් නිවනින් සැනසිින්ඩලබේවා කියල පාර්ථන කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරං රක්කං තුළෝක සාාසනං දවූ වසතුකාලේ නෑ ස್ිය සම්පත්ති හේතුച පිත බවතුළොකෝචරජා බවතුु දම්මිකු